ක්ෂණකරගන්න ඔයාව අයිබෝන් කෙල පිළිගන්නවා සිංහල ටෙච් ටෝල්ක් ඉතින්ගේන තවත් වීඩියෝකට ගොඩ දෙනෙක් මේ බජට් ෆෝන් යස් කරන්න දැම් පෙළමිලා ඉන්නවා ඉතිං කට්ටියගේ වත්කම් නැති හින්ද සහ ඒවගේ දේවල්ලට තමයි ඉතිං මමත් මේලා යස් කරන්න බජට් ෆෝන් එකක් ඉතිං එක හින්දා අද කතා කරන්න මේ පප්චී මොබයිල් එක ප්ලේ කරන්න අය ආසයි ටික ග්‍රෆික් දාලා ලැක් නොවී ප්ලේ කරන්න ඉතින් ටූල් ගොඩක් තියෙනවා අපිට ප්ලේ ස්ටෝර් එකේ. ඉතින් ඒව දැම්මට අපිට ටිකක් ලැග් වෙනවා මේක. ඉතින් ඒක සෙටින් හදාගන්න විදිහ තමයි අද කියා දෙන්නේ. ලැග් වෙන්නේ නැතුව කොහොමද ඔයාගේ බජට් ඩිවයිස් එකේ මේක ප්ලේ කරන්න කියලා. ඉතින් මේකේ ෆෝන් එකේ සෙටින් ටිකකුත් හදාගන්න තියෙනවා. ඊට අමතරව මේ ඇප්ලිකේෂන් එකේ සෙටින්ුත් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ වටනවා කියලා හිතනවා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔයාගේ නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මේ විදිහට ඉස්සරහෙන් දානවා මේ වගේ ෆොටෝ ටිකක්. ඉතින් මේ පේන්නේ මේ සෙටින් ටික හදාගත්තට පස්සේ කොහොමද මේක කොච්චර දුරට ග්‍රැෆික් තියෙද කියලා. ඉතින් ඔයාලට මේ ස්ක්‍රීන්ෂොට් ටික ලස්සන බලා ගන්න පුළුවන්. මේ ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන විදිහටම ලැග් නොවි කොහොමද ප්ලේ කරන්න කියලා තමයි මම කතා කරන්නේ. ඉතින් මේකේ මම නම් ගොඩක් දුරට රෙකමන්ඩ් කරන්නේ 3GB RAM එකක් තියෙන ඩිවයිස් එකක්. ඉතින් මම මේක ගොඩක් ටෙස්ට් කරලා බැලුවා. මම ඒ අතරින් ඩිවයිස් දෙක තුනක් මම ඔයාලට කියන්නම්. Oppo A3s, Oppo A3, Nokia 6. ඉතින් අපි බලමු මොකද්ද මේකෙන් කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් ග්‍රැෆික් දාගෙන ලැග් නොවි ප්ලේ කරන්න ආස නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. හරි අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා ඉස්සල්ලාම ඔයාගේ ෆෝන් එකේ සෙටින් ටික හදා ගන්න ඕනේ. මම පස්සේ කියන්නම් මොකද්ද ඇප්ලිකේෂන් එක කොහොමද ඉන්ස්ටෝල් කරලා ඒක සෙටින් ටික හදාගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නොකර එකටම බලමු මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වෙනකොට සෝෂල් මීඩියා ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඔයාගේ ඩිවයිස් එකට. ඉතින් ඒ සෝෂල් මීඩියා ටික අපි පෝස්ට් ස්ටොප් කර ගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් මේ දේ සෙටින් වලට ඇවිල්ලා ඇප්ලිකේෂන් මැනේජර් කියලා එකක් තන හරි ඇති. ඉතින් මෙන්න මේකට ඇවිල්ලා ඔයාලා බලන් ඕල් කියන තැනින් ඔයාගේ ඇප්ලිකේෂන් ටික තෝරාගෙන පෝස්ට් ස්ටොප් කරන්න. ඉතින් මේක සෝෂල් මීඩියා ටික ෆෝස්ට් ස්ටොප් කරාට පස්සේ ඇති එතනින් එහාට දෙයක් ඕනේ නැහැ. ඉතින් මැසෙන්ජර්, Facebook වගේම WhatsApp, Viber වගේ ඇප්ලිකේෂන් තියෙනවා අනිවාර්යයෙන්ම ෆෝස්ට් ස්ටොප් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ නැති මෙතනින් ෆෝස්ට් ස්ටොප් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා බලන්න මේක මේ විදිහට ටච් කරලා මේකේ ෆෝස්ට් ස්ටොප් කරගන්න. ඉතින් ඔයාගේ ඩිවයිස් එකට මේ වෙනකොටත් ගේම් මෝඩ් එකක් එනවා නම් මේක තව ටිකක් ලේසි වෙනවා. ඉතින් ගේම් මෝඩ් එකක් නැත්නම් ඒත් කමක් නැහැ. ඇත්තටම ලැග් වෙන්නේ නැහැ. ඉතින් ලැග් එක පොඩ්ඩක්වත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා ප්ලේ කරන විදිහටම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්ලේ වෙනකොට පොඩ්ඩක් ලැග් වෙනවා නම් ඒ ලැග් එක ඒ විදිහටම තියෙනවා. ඊට අමතරව ලැග් වෙන්නේ නැහැ මේ ග්‍රැෆික් වැඩි කරයි කියලා. ඉතින් අපි අනික බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට සෙටින් වලට යන්න. ඉතින් ආයෙ සෙටින් වලට ගියාට පස්සේ මේක ඇති about කියලා තැනක්. ඉතින් ඔයා මේ about කියන තැන හොයාගන්න. ඉතින් about phone කියලා මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මේකේ version එක උඩ හත්පාරට ටච් කරාට පස්සේ develop mode එක on වෙනවා. ඉතින් මගේ දැනටමත් on වෙලා තියෙන්නේ මේක. ඊට පස්සේ අපි හොයාගමු කොතනද develop mode එක තියෙන්නේ කියලා. ඉතින් හරි developer option එක තියෙනවා මෙන්න මෙතන. ඉතින් ඔයාලට මෙන්න මෙතන key එකක් තියෙනවා. අපි මෙන්න මේක මේ විදිහට type කරගමු. හරි මම මේක type කරගත්තට පස්සේ මේ developer option එක මම මෙන්න මේ විදිහට on කරගන්නවා. ඉතින් ඔයාලට මේකේ ටිකක් පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ සෙටින් ටිකක් තියෙනවා හදන්න. ඉතින් ඔයා මේ ටික එකටම කරගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්න සෙටින් මොනවද තියෙන්නේ කියලා. හරි ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති animation window animation zoom කියලා එකක්. ඉතින් මෙතනින් මේක ඔෆ් කරගන්න. දෙවෙනි යට තියෙන එකත් ඔෆ් කරගන්න. තුන්වෙනි යට තියෙන එකත් මේ විදිහට ඔෆ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන force USB off GPU pro 2D drawing කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න එකත් on කරගන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන එකත් ඊට පස්සේ වෙන ඇතර පල්ලෙහා තියෙන එකත් අනිවාර්යයෙන්ම on එකේ තියාගන්න. හරි ඊට පස්සේ phone එකේ setting ටික අවසන්. ඊට පස්සේ ඔයා Google Play Store එකට යන්න. ඔයා Google Play Store එකට ගිහින් මෙන්න ඉතින් search කරන්න GFX tool කියලා. පොඩ අකුරු ටික වැතන වැරදුනා. මේ විදිහට ඉතින් GFX tool කියලා අපි මෙන්න එතනට එනවා. ඉතින් අපි මේ විදිහට මේක සර්ච් කරමු. ඔයාලට පේනදි උඩින්ම තියෙනවා tool එක. මම මේකේ link එක පහල description එකට දාලා තිනවා. ඔයාලට පුළුවන් ගින් download කරගන්න. ඉතින් අපි මේක open කරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක මේ විදිහට allow කරන්න. ඊට පස්සේ ඔයා ගහන PUBG version එක මොකක්ද අහනවා. ඉතින් මම global එක තමයි ගහන්නේ. මේ වගේ advertisement එකක් આવොත් ඒක skip කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ උඩින් තියෙනවා resolution ටික හදන්න. ඉතින් ඔයාලට මෙතනින් දාගන්න පුළුවන් ඔයාගේ device එක 3GB RAM. මෙන්න මෙතන තියෙනවා
HD default කියල එකක් මේ විදිහට මේක ඔන් කරගන්න. ඊට පස්සේ graphic තියෙනවා. ඉතින් මම මේක කතා කරන්නද HD ගැන. ඉතින් ඔයාලා බලන්න මේකේ HD දාගන්න. ඊට පස්සේ FPS rate එක තියෙනවා. ඔයාලට ගොඩක් හොඳට පැහැදිලිව මේක play කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම FPS 60ට දාගන්න. ඊට පස්සේ anti aliasing කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා බලන්න මේකේ 2x දක්වා මේ විදිහට තියාගන්න. ඊට පස්සේ ස්ටයිල් එක අනිවාර්යයෙන්ම ඔයා කැමති එකක් දාගන්න. මම නම් ගොඩක් ආස කලර්ෆුල් එකට. ඉතින් මේ කලර්ෆුල් එකෙන් තමයි මම අද කියා දෙන්නේ. ඉතින් ඔයා කැමති එකක් ඔයා දාගන්න. හරි රස් තියනවා. මෙතන ක්වොලිටි එක තෝරන්න. ඊට පස්සේ අපි මේක මීඩියම් දෙමු. ඊට පස්සේ ෂැඩෝ එකත් එනබල් කරගන්න. ෂැඩෝ එකේ අපි දාමු මෙතනට මීඩියම්. ඔයාගේ 3GB හින්දා. ඊට පස්සේ අපි වෙන්න එතනටත් මේ විදිහට මීඩියම් දාගමු. මේක ඔෆ් එකේ තියන්න. ලැග් ඉෆෙක්ට් එකත් ඔෆ් එකේ තියන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේක ඔන් කරගන්න. හරි ඊට පස්සේ සවුන්ඩ් එකත් මේ විදිහට ඔන් කරගමු. ජස්සේ සේව් කන්ට්‍රෝල් එකත් මේ විදිහට එනබල් කරගන්න. ඉතින් මම හිතන මේ සෙටින් ටික තේරෙන්නේ නැති කියලා. මේ සෙටින් එකේ ස්ක්‍රීන්ෂොට් එක මම බහලා ඩිස්ක්‍රිප්ෂන් එකේ අර ලින්ක් එකක් දාලා දෙනවා. ඔයාලට පුළුවන් ඒක ගිහින් නැවත චෙක් කරගන්න. ඉතින් ඔයාගේ 3GB නම් විතරයි මම මේ අද කියා දෙන්නේ 3GB RAM එකට. ඉතින් ගොඩ දෙනෙක් 3GB RAM එකක් යූස් කරනවා. ඉතින් ඔයාගේ මේ වෙනකොට 3GB RAM එක නම් අනිවාර්යයෙන්ම 32GB internal storage එකක් තියෙන්නත් ඕනේ. හරි ඉතින් ඔච්චරයි සෙටින් ටික. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට පුළුවන් මෙතනින් මේ දෙක ක්ලික් කරලා ඔයාගේ ගේම් එකට යන්න. ඉතින් ගේම් එකට ගිහින් මට මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාන්න වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම ලැග් වෙනවා. ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් එක කියන්නේ මේක තව ඇප්ලිකේෂන් එකක් රන් වෙන හින්දා. ඉතින් මේ ඔයාලට මේ තියලා තියෙන ටූල් එක කොයි වෙලාවකවත් ඔයාගේ රීසන්ට් ෆයිල් එකක මේක රන් වෙන්නේ නැහැ. කියනවා ඔගේ බෑක්ග්‍රවුන්ඩ් එකේ මේක රන් වෙන්නේ නැහැ. ඒක හින්දා අනිවාර්යයෙන්ම වෙන ඇප්ලිකේෂන් එකක් කරහා ඔයාගේ ලැග් නම් වෙන්නේ නැහැ. ඉතින් මම මේ දාල් තියෙන අනිවාර්යයෙන් මේ උඩින් පේන ඇති ඔයාලට මගේ කොහමද ග්‍රැෆික් තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන්ෂොට් එක මගේ ග්‍රැෆික් තියෙන විදිය. මොනවා හරි දෙයක් ඔයාලට තේරුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ග්‍රැෆික් හොඳද කියලා ඔයාම පොඩ්ඩක් බලන්න, ඔයා ට්‍රයි කරන්න. ඔයාගේ ලැග් වෙනව නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ යටම තියෙන මගේ Facebook link එක ඔයාලට පුළුවන් මට රික්වෙස්ට් එකක් දාලා මෙසේජ් එකක් දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. ඉතින් ගොඩ දෙනෙක් ඒකට ගිහින් මට රික්වෙස්ට් දාලා මෙසේජ් දාලා තියෙනවා දැනටම. ඉතින් ඒ අයට මම කියන්නේ මට මෙසේජ් එකක් දාන්න කලින් අනිවාර්යයෙන්ම රික්වෙස්ට් එක දාලා මෙසේජ් එකක් දාන්න. නැත්නම් මම නිකන් මෙසේජ් එකක් දැම්මට බලන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මට මීට කලිනුත් කවුරු හරි මෙසේජ් එකක් දාලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම රික්වෙස්ට් එකක් කියන්න. එහෙම වුණොත් ඒ මෙසේජ් එකට රිප්ලයි එක අනිවාර්යයෙන්ම ලැබේ. හරි ඉතින් මේ වගේ වීඩියෝ ගන්නවා මගේ YouTube channel එකේ වරපුලන් සිංහල ටෙච් ස්ටෝල් කියලා සර්ච් කරලා මගේ වීඩියෝ ටික සේරම නරඹන්න. හරි ඉතින් මේ වීඩියෝ එකට පහලින් දින රතුපාට subscribe button එකක් ඊට හැබැත් වෙන තවත් පුංචි notification bell එකකුත් ඒක touch කරොත් තමයි අපිට අන වීඩියෝ එකක් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. හරි ඉතින් තවත් මේ වගේ තාක්ෂණික වීඩියෝකින් නැවත හමු වෙමු.